මස්කාරවේවා බුදුරරුවනට සැමෙදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි, නමස්කාරවේවා සංගරුවනට සැමදා ශරනයමි නමස්කාරවේවා තුනුරුවනට සෙමදා තිසාරන සරනයමි සාසාද මාගේ ගුරුදී වූත්තම අපගේ කල්දයන මිත්‍ර ඉංහල් ලොක සාමීන් වහන්සේට අප සියලු දිනාග නමස්කාරයේ වවාසාතු සාසා ගරුතර මහා සංගරත්න නවසරයි රද්ධන්ත වාසනාවන්ත පංවත්න්නේේ අද දවසේත් මේ අසිරිමත් දම්සක ධර්ම දේශනා මාලාවේ මේ වැඩසටහනෙලි ඔබ මේ සූදානන් ගන්නේ ඒ භාග්‍යිවත් වූ අරහත් වූ ගෞතම නම්මු අපගේ ශාස්තෘු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ලෝකානු කම්පාවිං යුක්තව ජීවිතාව බෝධය පිණිස අප උදෙසා දේශනා කළ ඒ මෙිහිරිස්ශ්‍රී සත් ධර්මෙන් බිඳක් ශ්‍රවනය කරන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි යුදෙසා විතරක් ධර්මදේශනා කරපු කෙනෙ නවේ. බුදුරජාණන් වහන්සගේ ධර්ම ශ්‍රවනය කරන්න දෙවිවරුත් පැමිනිිය දවසක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන ආරාමයේ වැඩඉන්නකොට ඒ දෙවරංවෙහෙර ඒකාලෝක කරගෙන දේවාති දේව වූ බුදුරජාන් වහන්ස බැහැකින්න දෙවිකෙන කාව. ඇවිල්ල මේ දෙවූ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගෙන බුදුරජාන් වහන්සිකින් අපූරු ප්‍රශ්නටික අහනවා. මේ දෙවී අහනෝ බුදුරජාන් වහන්සකින් ස්වාමීනී භාගිතුන් වහන්ස කුමක් දන්දුන් නොද්ද බලය දුන්නා වෙන්න එක ැහ බුදුරජාණන් වහස වදාල දෙවිය ආහාරපාන දන්දුන්න බලය දන්දිනෝ. ඉට පස හනවා ස්වාමිනිි කුමක් දුන්න ොද්ද හැඩරුව දුන්නා වෙන්නේ. දෙවිය වස්ත්‍රාපරණ දෙද්දී හැඩරුව දුන්න වෙනවා. ස්වාමිණි කුමක් දුන්න ද්ද සැපේ දන් දුන්නා වෙන්නේ. දෙවී යාන වාහන දානයට දෙෙනවාන සැපේ දන්දෙනවා. ස්වාමිනිණ කුමක් දුන්න ොද්ද ඇස් දුන්නා වෙන්නේ. බුදුරජාන් වහසේ වදාලා දෙවිය ආලෝකයේ දන්දිෙද්දි ඇස් තුන්න වෙනවා. ඉට පස එහන ස්වාමිණි මේ සියල්ල කොහොම දෙක වැර දන් දෙෙන්නේ. බුදුරජන් වහසේ වදාළ දෙවිය ආවාසයක් කරවා පූජකරනවන යා සියල්දම දන්දෙනවා. එකල බුදුරජාන් වහස දෙව අට වදාලා හැබැයි දෙවිය යමෙක් ධර්මින් අනුසාසනා කරනවාන. යමෙක් ධර්මය දාානය විදිහට දෙනවන. ඒ ධර්මදාානය කියනවා අමුර්තය දන්දීම. මොකද ධර්මදානය අමුෘර්තයක් දන්දීමට බුදුරජාන් වහස සමාන කළේ අමුර්තය කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතය මුළුමනින් සුවපත් කරන්න පුළුවන් දේ කිය නර්තය ඒ ජවිත මුලමනීමම සූපත් කරන්න මේ ලෝකතිය එකම එකදයයි. ඒ අපගේ ශාස්ලු හස වදාළ. පරිපූර්ණ වශයෙන් සූපත් භාවය ඇතිකරවන ශ්‍රීසත් ධර්මය බදුරජාන්ස දේශනා කළේ මේ ධර්මයට පුළුවන්. සියලු දුක්ක දෝම නස්සානං අත්තංගුම. සියලු දුක්දොම්නස් ඉක්ම ආයන්න මේ ධර්මය හැසරනිි නට පුළුවන්. ඊළඟට බුදුරජන් වස් දේශනා කළ සෝක පරිද්ධවාන සමතික්කමාය. වැලපීම් සියල්ල දුරු කරන්න ධර්මය හැසිරෙන කෙනාට පුළුවන්. ඒ වගේ ආශ්චරිවත් ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කර බුදුරජන් වහස වදාලා ආමිසධනය ධර්මදානය කියන දෙකින් ධර්මදානය මයි අග්‍රවෙන්න කියනවා. ආමි ස අනුග්‍රහය ධර්ම අනුග්‍රහයකෙන දෙකින්. ධර්මෙන් අනුග්‍රහ කිරීම මයි අග්‍රවෙන්න කියනවා. බුදුරජාන් වහස වදාලා සබ් දානන් ධම්ම දානන් ජිනාති. සියලු දන් පරදා ධර්මදානය ජයගනී. සබ්බ රසූ ධම්ම රසූ ජිනාති. සියලු රසයන් පරදා දහම්රසය ජයගනී. සබ් පීති ධම්ම පීතිය ජනාති. සියලු ප්‍රීතිය පරදවා ධර්මයෙන් ඇතිකර ගන්න ප්‍රීතිය ජයගනී තන්හක්කයු සබ්බ දුක්කන් ජනාති ඒ ධර්මය හැසිල් අයක යම් කෙනෙක් කාමතන් හා බවතන් හා විභෝතන්හාාවලින් නිදහස් වුනාද එයා සියලු දුකින් නිදහස්සලා සියල්ලෙන්ම ජයගැනී කළ බදුරජාන්හසේ දේශනා කළේ. ඒ ධර්මය එදත් මනුස්්‍යයාගේ දෙවියන්ගේ ජීවිතය සම්පූර්ණය සූපත් කරන්න පුලුවන්කම තිබුණා. ඒ ධර්මයට අදත් මේ දෙවමිනිසුන්ගේ ජීවිත පරිපූර්ණ වසියෙන් සූපත් කරන්න පුළුවන්. හැබැයිඒර් ධර්මය වැරත් දක්න වෙ ධර්මය පුරුදු කරන කනාාගේ තියන හැකියාව මත තමයි එයාගේ ජීවිතය සූපත්යෙන්නේ මොකද බුදුජාන්හස ධර්මය කියන්නේ. ඒ ප්‍රමා කෙනාගේ නැනනුවනට අනුව තමයි එයාට ධර්මය අවබෝධ කරන්න හැකියාව තියෙන්නේ එ බලන බුදුරජාන් වහසසිකි කාලේ බුදුරජාන් වහසගේ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපෝගත්ත ප්‍රාඥාවතයෙන් ස්වභ හැරිපුදුම. දුජන්හන්සේ කාල හිටිය කාරණපාලි කියලා බ්‍රාහ්මණි මේ කාරණපාලි බ්‍රාහ්මණය දවසක් පාරහිනි ලිච්චවී සේවක පිරිසක් එක්ක යම් කටයුත්තක් කරනවා මේ කටයුත්ත කරකර ඉන්නකොට ඈතින් මෙයාට පේනෝ මෙයාගේ යාළුවෙක් පිංගයානි පිංගියානිකන බ්‍රහමණය කරත්තය නැගල එනවා එතොට කාරණ පාලි මේ කරත්්‍ය නවත්තල පිංගයානයට කතා කරනවා වංගයානි ඔබ කොහෙන්දද මේ එන්නේ එතකොට කියනවා බවත් කාරණ පාලි මම ඒ භාග්‍යවත්තුූ වරහත් වූ ගෞතුම් බුදුරජාණන් වහන්සේ සමී පීදලයි මේන්නේ. එතකොට අන බවත් පිංගියාානි ඒ ගෞතුම් බුදුරජාණන් වහන්සගේ ප්‍රඥා මහිමේ ගැන ඔබ නොකක්ද කියන්න තියෙන්නේ. එතකුට පිංගියානි කියනවා අනේ කාරණ පාලි ඒ භාගිතුන් වහන්සේගේ ප්‍රජ්ඥා මහිමේ ගැෙන කතා කරන්න මං කවද. කොහොද ඒ භාගිතුන් වහන්සේ හා සමාන කෙනෙකුගේ ප්‍රඥා හමේ ගැන වචනයක් කතා කරන්නේ මටකට හැකිියාවක්නැකිවා. එතකොට මේ කාරණපාරිකේනව පිංලියාන හරි අපපූරුවට ඒ භාගිතුන් වහන්සේව ප්‍රසංසා කරනෝ නෙව. එතකොට මේ පිංගින කේනවා කාරණපාලී භාගිතුන් වහන්සේ ප්‍රසංසා කරන්න මං කවුද ඒ භාගිතුන් වහන්සේ කියන්නේ බ්‍රහ්මියන්ගේ පැසුම ලැබූකිෙන දෙවියන්ගේ පැසසුම ලැබූ කියෙන එහෙවික මගේ පැසසුම් කවර එකක් ද එතකට ඒ පිංියයන් කිව්ව එතකොට මේ කාරණපාලි යහනවා ඔබ ඔච්චර ප්‍රසාධීයට පත්තුනේ භාගිතුන්හස ගැන ඒ භාගිතුන්හසගේ කුමක් කවර ගුණයක් කවර ලකුණක් දැකලද. එතකොට බලන්නේ පිංගියාන කියන දේ ඒ පින්ංගයානි භාගිතුන් වහන්සගේ රූප ස්වභාවයට ප්‍රසාධේය ඇතිකරගත්තක බදුරජාන් වහසගේ ධර්මය අහලා ඒ ධර්මින් ජීවිත සූපත් කර ගත කෙනෙක් ය කියනවා පංගියනෙක මේ වගේ මේ කාරණ පාලික මේ වගේ. යම් කෙනෙක් මේ ලෝකී තියෙන අග්‍රම රසේ පානය කරනං ආය අනිතරසයන් වලට යාට කැමැත්ත ඇැතිවෙන්නේ ඒ වගේ ම බුදුරජුන්ගේ ධරමෙන් මගේ මුළු ගතසිතම ඕ ඒ මුළු ගත සිතම මගේ පිනා ගිය ආය මාව පිනවඩ දෙයක් මේ ලෝකී ඒ හරියට දඩුවැැල්බෑමී එක කොයි පැත්තෙන් හපලා බැලුවත් ඒක තියෙන මිහිරක්මයි කියනවා. ඒවගේ බුදුරජාන් වහසකි ධර්මයේ ගාතාවක් ගත්තත්. එක පදයක් ගත්තත්. එ හැම තැනම අර්ථ රසය බෑහෙනෝ කියනවා. ඒ අර්ථ රසේම පාන කලා කියනවා. ඒකළම පංගන කියනවා. හරියට ඒක මේ කාන්තාරෙක පීඩාවට පත්තෙට හිටු මනස්සයකට පැන්පකුණ කම්බූනොත් ඒ මනුස්්‍යයට පැම්පකුණ තරම් මටින දෙය තවනෑ මොක දෙේ සම්පූර්ණය සුවපත්වවෙන්නේ ඒ පැන් නිසා. ඒ වගේ මගේ ජීවිත සම්පූර්ණයම බුදුරජාණන්හසගේ ධර්මය නිසා සුවපත්වනා කියනවා. ඒීවගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මී කියලා කියන්නේ අපි ජීවිත මුළුමනින් සුවපත් කරලා. මුළුමනින්ම ජීවිතාව බෝධය ලබා දෙන එකක් මේලෝක යම්කිෙනෙක් පින්වන්නේ සතරපායි වැටන ස්වභාවෙන් නිදහස් වුනාා නං. ඒකනා නිදහසනේ බුදුරජාන් වහසගේ. ධර්මය නිසා බදුරජා වහගේ ධර්මින් බාහිරකිෙනෙක් සතරපායි නිදහසුනේ නෑ. මේලෝකී යම්කිනෙක් කාමලෝකින් සදහටම නිදහස්සුනාාන. ඒත් බුදුරජාන් වහසගේ ධර්මය නිසා. මේලෝකී යම්කිෙනෙක් මේ දුක්කිත සසරගමනින් සදහටම නිදහස්සුනාාන ඒත් බුදුරජාන් වහසගේ. ධරම නිසා ඒ ආශ්චර්රිවත් ධර්මය අහන්න ලැබීමත් අපි වාසනාවක් ඒ නිසා අදා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ අපි ජීවිතයේ සූපත් කරගන්න දේශනා කරපු සුන්දර සූත්‍ර දේශනාව මේක තියෙන්නේ අංගුත්තර නිකායකී නොතුම් පොත්වහන්සේගේ මේක තියෙන හත්තරවෙනි කොටසේ දුතිය ලෝකදම්ම සූත්‍රය අට්ටක නිපාතයේ තියෙන දුතිය ලෝකදම්ම සූත්‍රය සූත්‍ර දේශනාව බුදුරජාන්හස දේශනා කළේ සැවැත්නුවර ජේතවනාරාමී වැඩ ඉද්දි. බුදුරජන්හන්සේ භික්‍ෂූන් වහන්සේ අමතල ඒ භික්ෂූන් වහසටට දේශනා කරනවා. අට්ටිමේ විික්කවේ ලෝක දම්වා ලෝකන් අනු පරිවත්තන්ති. මහනිනිමේ ෝ ලෝක ධරම අටක් තියෙනවා. ඒ ලෝකදරුම අටට අනුවුව ලෝකී පෙරලෙනෝ. ලෝකෝච, අට ෝක දම්මේ අනු පරවත්තන්ති ලෝකයත් ඒ අටලෝ දහමටනුව පෙල්ල නෝකෙනවා එක කියන අටලෝදහම ලෝකයේයට අනුව පෙරලෙනවා ඕ ලෝකයේ අටලෝ දහමටනුව පෙරල්ලි නොකෙනවා කත් කත මේ අට මොනවදම අට ලාභහෝච ලාබේකක් අලාභෝච අලාභේ අනික යසෝච්ච යසස අයසෝච අයස නින්දාච, නින්දා, පසංසාච, ප්‍රසංසා, සුකංච, සැප්, දුක්කංච මෙන්න මේ අට මේකෝ භික්වයි අට්ට ලෝක දම්ම මහනිින් ඔොන්ඔොයටට අස්ට ලෝක ධර්මයේ ලෝකං අනුපරිවත්තන්ති. ලෝකයට අනුව වෙනස්වවිතියනවා. ලෝකෝච එ මේේ අටට ලෝක දම්මේ අනු පරිවත්තන්ති ලෝකයක් මේ අෂ්ට ලෝක ධර්මයයට අනුව වෙනස්වි තියනවා කියෙනවා. අස්තුූ භික්කවේ පුතජනස්ස. මහනිනි අස්ෘතුවත් ප්‍රථජන කෙනාටත්. අස්ෘතුවත් ප්‍රථජන කෙනා කියන කවුද. ඕ මේ සාාසනෙන් පරිබාහිර බුදුරජාන් වන්ස දේශනා කළ ය අරියානං අදස්සාවි. ආරයන් වහන්සේලා අඳුනගන්න බෑ. අරිය දම්ම සකෝවිදු. ආර්යධර්මේ දක්සනෑ. අරියදම්මේ අවිනීතු ආය ධර්මය හික්වෙන්න බෑ. සත්පුරසාානං අදස්සාවි. සත්පුරුසය හඳුනන්න බෑ. සත්පුරිස දම්මේ අකෝ විදු සත්පුරස ධර්මයට දක්ෂණය සත්පුරස දම්මු අවිනීතු සත්පුරෂස ධර්මයයට හහික්මෙන්නේ. බෑ ආනෙඒ අස්ෘතුවත් ෘතක් ජනකෙනටත් බුදුරජන් වස දේශනා කළ ලාභෝපි අලාබොහෝපි ලාබත් එනවා අලාබත් එනවා. යසෝපි අයසූපි යසසත්තියනවා අයසත් ලැබෙනවා. නිින්දාාපි පසංසාපි නිින්දාාත් ලැබෙනවා ප්‍රසංසාත් ලැබෙනවා. සුකම්පිදු කම්පි සැපත් හම්බයිනවා දුකක් කම්පෙනවා. ඒ අස්ෘත පෘතැක් ජනයාර විතරත්තියනක ඒ බුදුරජාන් දේශනා කළ සුත්‍රවතෝපි කෝපික්ක වේ. අරිය සාවකස්ස. මහනි ආර්ය ශ්‍රාවක වූ ශෘතවත් කෙනාටත්. සෘතුවතතාරි ශ්‍රාවකයක් කියයන කවුදේ යා ආරයන් වහන්සේලා සත්පුරුසයන් වහන්සේලාව හොඳට හඳුන නවා. ඊනකට ආරය ධර්මයේ සත්පුරුස ධර්මයේ හික්මෙන් හරි දක්සයි. ආරේ ධර්මය තුළ සත්පුෘෂයන්ගේ ධර්මය තුළ යහිත් වෙනවා. ආන්න ඒ සුළතුවත් ආර් ශ්‍රාවකට මේ ලාභ අලාභ කියන දෙකම උපදිනෝ. නින්දා ප්‍ර සංසා කියන දෙකම උපදිනවා යස අයස කියන දෙකම උපදිනවා සැපදුඋක් දෙකම උපදිනෝ එතකට මේක කාටත් පොදු එකට ඒක යන්නේ අප මේ ලෝකයේ ඉපදුනානං අපි මේ ලෝකයට යම් දවසක ආවානන් මේ ලෝකේ ඉන්න හින්දා අපුට ලැබෙන දේවල් තමයි මේ. මේ ලෝකයේ අප යම්තාක යනවද ඒ යම්තාාක යනකන් මේ අටලෝ දහම අපි ශුරෘතුවත් වනත් අශරතුවත් වනත් කවුරුුණන් අපට මේ ලැබෙනෝ. ආනේ ලැබෙනකොට බදුරජන්ාසේ වදාල තත්්‍රු භික්කවේ කෝවිසේසෝ. මහනි මොකක්ද මේකේ තියෙන විශේසයේ. අධිප්පායෝ මොකක්දක තියන විශේෂදේ කින් නානාකර නම්ොකක්ද මේක තියෙන විධත්වය සුතවත අරිය සාවකස්ස අස්ෘතවතා පපුතුජ්ජනෝති. මේ දෙකම පොදුලෙස දෙගොල්ටම ලැබෙනකොට අස්ෘතුවත් පෘථජනයාගේ ස්ෘතුවත් තාර් ශ්‍රාවකයාග කියන්න දෙන්නගේ තියෙන වෙනසුමකක්ද කියලානවා. ද හැමෝටම ලාබලාව ලැබෙන එක නමුත්ේ ලාබලාබ විඳින පුද්ගලයා අනුව වෙන සක්තියනවා. ඒ වෙනස මොකක්්ද කියලාහනවා ශෘතුවත් කෙනාගේ අස්ෘතුවත් කෙනාගේ ති බුදුරජන් වහන්සේගේ ඒ ස්වාමීන් වහන්සේලා භාගිතුන් වහසගේ අවබෝධය අදහගෙන ඉන්න පිරිසනේ. ඉතින් සාවාමීන් වහසේ ලස්සන උත්ත්‍රතෙනවා. භාගවම් මූලකානෝ බන්තය දම්මා. ස්වාමීණී මේ ධර්මය තියන්නේෙ භාගතුන් වහන්සේව මුල්කරගෙනයි. භගවන් නෙත්තිකා භාගිතුන් වහසේ තමයි මේ ධර්මේ නිර්මාතෘ භගවම් පටිසරණ භාගිතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි මේ ධර්මය තියෙන්නේ නිසාධුවත භන්තිේ භගවන්තන් ඒ පටිභාතු. ස්වාමීණ භාගිතුන් වහන්සේම මේකේ අර්ථය අපට කියාදෙන සෙක්වා. ඒ තස් භාසිතස් සත්තුූ ඒ යාදෙනකේ අර්ථය භගෞතු සුත්තා බික්කූ ධාරයස් සන්ති භාගතුන් වහන්සිේ අහගෙන භක්ෂූන්හසලා ඒ විදිහටම දරාගනී කියෙන මේ ස්වාමන් හසලා උත්තුර දුන්න. එතකොට බුදුරජාන් වහන්සේ ගැන ඒ ස්වාමින්හසලක තිබනේ වගේ ප්‍රසාධයක් බුදුරජාණන් වහස්සේ තමයි ඇ තියෙෙන කීටාගිරි සූත්‍රී. ධර්මය තුළ වැඩෙන ස්්‍රාවකක සවභාවකිනවා. ධර්මය තුළ වැඩෙන ස්්‍රාවකයා හිතන්නේ යාගේ කල්පනාවටෙන්නේ එයා කල්පනා කරනවා කියනවා සත්තාම මේ බගවා. භාගිතුන් වහසේ තමයි මගේ සාාස්ෘුන් වහන්සේ සාාවකෝ හමස්මි මං උන්වහන්සගේ ශ්‍රාවකය ජානාති බගව භාගිතුන් වහසේ තමයි ඉදන්නේ අහන්න ජානාමි මං දන්නේ නෑ කියල කියන හිතන්නේ ඉතින් මේ ස්වාමන්හසට ඇහෙම හිතතුමිඳද කියනවා උත්්‍ර දෙන්නගේ නෑස්සාවාමිනි භාගිතුන් වහන්සේ ඔය අර්ථය ඇයි භාගිතුන් වහන්සේ නිසා තමයි පිංවන්නේ මේ දර්මේ ලෝකේට ස්මතුවෙන්නේ ධර්මතා ලෝක තුර යෙනවා ලෝකයේ අථහාර්ථය මේක නමුත් මේ යථාර්ථය ඉස්මතු කරන්න කෙනෙ නැහ ආන ඒ ඉස්මතු කරනකිෙනාට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒ සම්මා සම්බුද්ධත්තිට පත්වනට වස්සේ බුදුරජාණන් වහන්සේ සිතා මතා දැනුවත්ව කතා කරන වචන ගැන කිසේ විතත් බුදුරජාන් වහසේ හදවති ප්‍රසාද සංවී දවස්ථාවල හදිසේ පැනනගෙනවා උදාන ඒ නවවාංග ශාස්ෘු ශසනයට අයිති එකංගයක් එතකොට උදානය කියලා කියන්නේ එක පාර යම් ප්‍රසාධයක් ඇතිවනාම එමනත යම් සංවේගී අවස්ථාවක් ඇතිවනාම හදවති නිරායාසින් පැනනගෙන දේ ඒ නිරායාසින් පැනනගින්න දේත් බුදුරජාණන්හස හදවතින් පැනක් ගන්නන එක ධර්මයක් එතකොට උන්හන්සේ සිතා මතා කතා කරපු දේවල් ගැන ය කතා කරන්න දෙය ඒඒ බුදුරජාන් වහන්සේ එතකොට බුදුරජාන් වහස ව දාලා තේන හිබික්වේ සුනාත එනම් මහනිනි හොදයට අහගන්න සාධකං මනසි කරවත අහගෙන මේක හොඳට මිනිහි කරගන්න බාසිස්සා මීතිී මංකක කිය දෙන්න කියලා බුදුරජන් වහ දේශනා කළලා ඒනම් මේ බුදුරජාන් වහසක ධර්මය අපිත් එහෙන හොදටතන් අනෝනි මොකද මේ සාමිනහසරට තෙමනි බුදුජන්හස වදාළේ මේක හොදට කංයුම අහන්න කියනවා අහන් හිටියට විතර මදි අහගෙන හොදට මෙනෙහි කරන්න කියනවා මේ මොකක්ද කියන්නේ කියලා මං දැන් කියා දෙන්නම් කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ඒවන් බන්තේති කෝතිය වික්කූ භෞෝතුූ පච්චස්සෝසු. එහෙමයි ස්වාමීණී කලා පිළිතුරදී ඉති භාගතුන් වහන්සේ මේ දේශ දේශනා කළ. බුදුරජාන්හන්ස වදාලා අස්සුතුවතුූ භික්කවේ පුතුජ්ජනස්ස උපපජ්ජති ලාබොහෝ මහනනී මේ අස්ෘතව පෘතග්්‍යන කෙනාට එක ඇනද මේ ශාසනෙන් පරිබාහිර කෙනාට උපපජ්ජති ලාබු ඕන්න ලාභයක් උපදිනවා අප එතු ලා ලාවතිය නොනන ධනලාභයක් එක පාර මෙයාට උපදිනෝ සෝන ඉති පටි සංචික්කති එයාට ඒක උපදිද් මෙහෙම හිතන්න බෑ කියනවා එයට උප් දිද්දි මෙහම හිතාගන්න ැර යනක නොකද උපන්නකෝ මේ අයංලාබූ මේ මට දැන් ලාභය ඉපදුනා සෝචකෝ අනිච්චූ හැබැයි මේ ඉපදිච්චිලාවෙන් අනිත්‍යවෙලා යනවා දුකෝ මේ ඉපදිච්චලාවයත් අනිත්‍ය වෙලා යන හින්ද මේක දුකයි විපරිනාම දම්මූති මේකත් මේ විදිරම තියෙන්නේ නෑ මේ විනස්සෙලා යනවා ඒ විදිහට එට යථ භූතන්න පජානාති උපදින ලාබේ යථාර්ථය එයාට තේරුම් ගන්න බැරුව නොකි නවා ඒ කාටද බැරුවයන්නේ නස්ෘතුවන් ප්‍රෘතක්ජන කෙනට ඇයි ලෝකී තියෙනෙ යතා ස්වභාවයායටට තේරෙන්නේ නෑ ඒ නිසා එයාට ඉපදිච්චි ලාභේ ගැන ඇත්ත ඇති හැටියෙන් දකින්න බැරුවයනවා. ඒ බැරුව යන හින්දා බුදුරජණන්හසේ දේශනා කරනවා. එයා එවිදිට කල්පනා නොකරණ නිසා. එයාට ලාභයක් හම්බුණ තෝක හිතාගන්න වැ අලාභයක් හම්බුණ හිතාගන්න බෑ. ඊඟට එයාට පිරිවර සම්පත් හොදර ලැබනත් හිතාගන්නවේ. පිරිවර සම්පත් නැතිව ගිය එයායට හිතාගන්න ව මේවා වෙනස් වෙනවා කියලා. ඊනඟට එයාට නිින්දා ලැබෙන්ට පටන්ගත්ත් හිතාගන්නවේක ප්‍රසංසා ලැබෙන්ෙන පටන්ගත්ත එය කල්පනා කරන්නේ යට සැප ලබෙනකට හිතාගන්න බෑ මේ සැපානිත් යැයි දුකයි වෙනස් වෙනවා. මේවා පවතින දේවල් නවී කියලා හිතාගන්න බෑ. එයට දුකක්කාවත් ඒ හිතාගන්නත් වේ. මේකත් අනිත්්‍ය වෙල යන විෙනස්වෙල යනෝ මේක හැමදම තියෙනක නෙවෙ කියල යට හිතාගරන්න බැරුව යනෝ කියනවා. ඒ බැරුහ යන නිසා මුුදුරජාන් දේශනා කළ තස්ස ලාබහෝපි චිත්තම් පරියාදායි තිික්්ටති. අර ලාබේ විසින් එයාව යටකරගන්නවා කියනවා. අර වාහිරින් උපදින ලාබේ විසින් අ අස්ෘත පෘථක් ජනකෙනාව යටකරනෝ කියනෝ. ලාබිං යට වෙනෙන අලාබිට ඇට වෙනවා කියෙනක යහන දෙය අල අලාබෝපී චිත්තම් පරිියයායද සිට්තති. අලාබේටත් යට වෙනෝ නො. මේ විදිහට මේ අෂ්ටලෝක ධර්මයටම එයා යට වෙනවී නවා. ඒ යටවනාම බුදුරජාණස දේශනා කරනවා සෝ උපන්නං ලාබං අනුරුජ්ජති එයා ඒ මේ ඉපදිච්චි ලාබේට ඒ ලාබ මේ ලාබේ නිසා එයා ඒ අල්ල ගන්නෝ කියනවා. අලාබෝ පටිවිරුජ්ජති අලාභේ ප්‍රතික්ෂේප කරනවා කියනවා. ඒ විදිහට මෙයාඒ නින්දා ප්‍රසංසා මේ හැමදීම තමන්ග ජීවිත යටකරන දේවල් බවට පත්කර ගන්නෝ කියනවා. ඒ පත්කර ගැනීම නිසා එයාට පරිමුච්චති ජාතියා ජරා මරණේන කවදවල් ඉපදීමින් වයසට යෑමෙන්ග ලෙඩවීමින් මරණ සෝක පරිදේව දුක්දන්න සුපායාස වලින් නිදහසන විදිහ. නැක නොමොකද මුලාවෙච්චි සිහියකින් ලෝකයේ යථාර්ථය හඳනා නොගත් සිතකින් ඇය ජීවිත ගත කරන්නන්න පරිමුච්චති දුක්කස්මාති වදාමය හයට දුකින් නිදහස්සීම. නෑ කියලා කියනවා. බුදුරජන් වහන්සේ දේශනා කරන්නේ බලන්න මේ ලෝකයේ අපට නවත්තන්න පුළුවන් දේවල් තියෙනවා. අප නවත්තන්න වැරිදේව. අපට වෙනස් කරන්න පුළුවන්දේවල්තියන වෙනස් කරන්න බැරිදේවරතියෙනවා. මෙතන ඉින්ංන්නේ බුදුරජාන්හන්සැපට පෙන්නන්නේ. අපට වෙනස් කරන්න පුළුවන්දී වෙනස් කරන්න බැරිදයි. අපිට මේ ලෝකී ජීවත්වෙනකොට අපිට ඕන වෙලාවට ලාබ උපද්ද ගන්න බෑ. ඒඟට අපිට ඕන වෙලාවට සැපඋපද්ද ගන්න බෑ. ඊට අපිට ඕන විදිහටඒ උදගත්ත සැපටිට තියන්න බෑ. ිටන ඕන ලාවට වරුවත අපි ප්‍රරංසා කරන්නේ නෑ. එතකොට මේ ඒදේවල් බාහිරදේවල් අපට වෙනස් කරන පුළුවන්දේවල් නෙවී. නමුත් සාමාන්‍ය නෝකකි මනුස්සය බාහිරදේවල් වලට තමයි තමන්ග හිත ගැටෙන්ට සලස්සන්නේ. එතකොට බාහිරදේ වෙනස් කරන්න බෑ කියලා අදහසන් කවදාවතයගේ හිතේ ඇතිවෙන්නේ නෑන ඒ එකතම මේ බුදුරජාණ දේශනා කරනයට තේරුම්ගන්නබ මේක අනිත්‍යදයක්. මේ මේ හැමදාමතියෙනක නෙමෙයි එකඇ ලාබයක් හම්බුණක් අලාබයක් හම්බුුණත් එයට වැටහෙන්නේ නැතිනවා. මේක යම්දවසක වෙනස්වෙලා යන නිසා මේක දුකට අයිති එකක්. ඒනකට මේක වෙනස්ව වී පවතින දෙයක් කියලා. එයට තේරුම්ගන්න බෑහිලා බුදුර ජන්වස් දේශනා කළ. සාමාන්‍ය බලන්න මේ ලෝකී මිනිස්සූ ඕක තේරුම්ගන්න බැරි නිසා. මේ අටලෝ දහම එන වෙලාවට තමන්ගේ මුළු ජීවිතයම සමහරයට එතනින් විනාස කරගන්න නෙද. විනාස කර ගන්නවා. ඇයි එයට තේරුම් ගන්නු බෑ. මේක මේ වෙනස්සලා යන ස්වභාවයට අයිතිකක් කියලා. විෙනස්සෙලා යන ස්වභාවයට අයිති මේක කියලා යම තේරුම් ගත්තු එයා ඒ වෙනස්සලා යනකම් යට ඉවසීමෙන් ඉන්න පුලුවන්කම තියෙනවා. ඒක තේරුම් ගත්තු තේරුම් ගන්න වැැරිකි නාටඒ එක. ඒදැවත් මතක ඒ මහත්තයෙක් එ අපිත්ක කතා කරන්න ආපිලාවක මහත් කිව එයාගේ කාලයයක්යා ලොකූට ව්‍යාපාර කරගෙන ඉඳලා ලොකූට ව්‍යාර කරගෙන ඉන්නකොටට හොඳට ලාභ තියන. ඊට පසි මිත්‍රයන්ගින් ප්‍රසංසා තියෙනු. පරිවාර සම්පත හොදට තියනවා. ඉනට හොඳට සැපවත් ජීවිතය කරන එතකොට ඔන්න අස්්ටලෝක ධර්මයේ හොඳ පැත්ත හම්බුවන. හොද පත්ත හම්බිෙනුකරට මේ මහත ඉට ඔොද සැපව ජවිතක් ගත කරලා. නමුත් මෙයාගේ ව්‍යාපාර නොහිතපු ඉදිහයට කඩාගෙන වැටුණ කඩාගෙන වැටනොට පස මෙයා වාහන විකුණලා තිබ ඉඩකඩං විකුණලා යන්තන් ගැටගහගෙන යනකොට අන්තිමේ ගෙදර වේල්තුන කණ්ඩ වැරිගාහනට මෙයාගේ ව්‍යාර ඔක්කොම ඩාගෙන ටවන දැන් දරුන්ට බරිඳට නොහුරු යේජීවිත. මේ ගොල හොඳටම දුපත් වුණ. ඊටවසම මහත්තයට නිත්තර හිතිලා තියෙනවා මේ වහටවක්බීන ඔ මැරි නොහොද මීටෙඩී කියලා. නමු බලන්න එයාට ඒ හැම වෙලාවකම එයාට මතක් කල තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉධර්මය වෙලාවටය බුදුරජාන්සක ධර්මේ අහලා තිබුණ ඒ හලා තිබුණේ නිසා එය කල්පනා කරලා මේකම හැම දමතිනික නෙමෙයි අනිත්තක මට මේ ලැබුණ මේ දේවල්ලට වඩා මට ලැබුණු මනුස ජීවිතය වටිනවා මට මේ ලැබිච්චි බුද්ධශාසන වටිනවා ඒ නිසා මේ මගේ ජීවිතය හිටාපු පුංචි කරදරයක් නිසා මංගේ දුල්ලපු මනුස්ස ජීවිතේ දුළල බුද්ධාසනය හිිකරගන්න හොඳ ෑ කෙය කල්පනා කරලා ඒ හිතුවිල් එ හැමවතාවකම ඒ නිසා එය යාන්තන් ඒ ්‍රස්්න මේ නවක අවුරුද්දක් හමාරක් යනකට සමහරවිට මුළුමින්ම වෙනස්සෙලා යන ඒ වෙනස්සෙන සුභහවෙ තේරුම්ගන්න අස්ෘත පෘතක්ජන කෙනාට හැකියාව නෑ. ඒ හැකියාව නැති නිසා එයාට සමහර්ථයගේ ජීවිතය මුළුමනිින්ම විනාස කරන්න. එක මොහොතකට එන අලාභේ ඇති. එක මොහොතකට එන්න නින්දාව ඇති. එක මොහොතකට ලැබෙන දුක් ඇති. ඒ නිසා බලන්න වේ මනුස්සික ජීවිතය මොනදී තිබනත්. යට මගේ ජීවිත ස්භාවේගෙන තේරුමක් නැත්ත. එඒයට හැබැෑවටම සූපත් වූ ජීතය කුපද ගන්න බැහැ බුදුරජාණස දේශනා කරනවා සුත්තවතෝචකෝ භික්කවී අරිය සාවකස්ස. මහනි ස්ෘතවත් ආර්ය ශ්‍රාවකයටත් උපපජ්ජති ලාබූ ලාබ උපදිනවා. ඒ සුරතවත් ආරය ශ්‍රාවකටත් ලාබයක් උපදිනවා. සෝ ඉති පටිසංචික්කති එයායි ලා උපති චිගම යට හිතන්න පුළුවන් කිය නොම මෙහෙම උප්පන්නෝකෝ මේ අයංලාබෝ මට දැම් ඉන්න ලාභය ඉපදිලා තියනවා. සූචකෝ අනිච්චු. ඒ ඉපදිච්චිලාභය අනිත්‍යක් මේක හැමදමතියනක නෙවෙයි. අනිත්්‍ය නිසා දුක්කෝ යම් දවසක මේක වෙනස්සල යද්දී ඕ මට දුක උපදිනෝ. විපරිනාම දම්මූති ඒ මේ ඉපදි්චිලාබේ වෙනස්සලා යන ස්වභාවයට අයිතිකක් කියලා යතාභූතන් පජානාති. චිලාබේ තියන යධාර්තය එයා දකිනව කියනවා. මේ විදියට එයාට අලාභයක් නින්දාවක් ප්‍රසංසාාවක් යසසක් අයසක් සැපක් දුකක් මොනදේ ඉපදුනත් යා කල්පනා කරනවාන මේක අනි්‍යයයි. මේක දුකට අයිතිී මේක වෙනස්සල යන දෙයා කියලා යථාර්ථය කල්පනා කරනෝ කියන. ඒක කරගන්න පුළුවන්ග කොහොම ගෙනාටද ධර්මය අහපු බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥ්ඥාව උපදධන ධර්මය අහපු ආරය ශ්‍රාවකයට විතරක් ලැබෙන අවස්ථාවක් වක. මොකද මේ අනිත්්‍ය සුභාාව. දුක් සුභාව, වෙනස්වෙන ස්ුභාාව ලෝකී අපට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. මේ ලෝකට අනිත්‍ය දුක්ක අනාත්ම කියන ත්‍රලක්ෂණ ස්මදු කරේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන්ස දේශනා කරනවා. එබදුකෙනෙකුට අටලෝක දහම එනකොට එයා කල්පනා කරන්නේ මේ ඇත්ත ඇති හෙටියෙන් දකින පිළිවෙල. ඒ නිසා ඒ ආර ස්්‍රාවකයගේ සිත මුුදුරජන්ස් දේශනා කරවා තස්ස ලාබූ පිචිත්තන්න පරියාදාය තිට්ටති. එයාගේ හිත යට කරන්න උපන්න ලාබිට පුලුවන්කමක් නෑ. ඊළඟට යාගේ ජීවිතය යටකරගන්න ඉපදිචි අලාබෙට පුළුවන්කම. නැහැ එළඟට ගොඩා පිරිවර සම්පත් හිටියා කියලා ඒ පිරිවර සම්පත්තරින් එයාගේ ජීවිතය යට කරන්න බෑ එකන පිරිවර සම්පත්වටයා මත්වෙන්නේ නැහ. සාමාන්‍ය මනුස්සීක් බුඩා ධනය තියෙනකොට ඒ ධනලාබේට මත්තෙනවා. මත්තරණ මේක වෙනස්වෙන්නේ නෑ කියලා හිතාගෙන. නමුත් වෙනස්වෙලා යනකොට එයා මත්තෙලා හිට පිහිද දරන්න පුුවන්කම නමු මතෙ හිටපු නැතිෙනට එක ඉච ්‍රලශ්නයනවයි මොක දයා දන්නවා ඒවගේ ස්ොභහාවේ ඊනකට බුදුරජාන්ස දේශනා කරනවා එයාගේ ජීවිතය යට කරන්න බෑ කියේනවා මේ අටලෝක දහමින් එකගටවත්. ඒ නිසා ආර්ය ස්්‍රාවකය අලාබේදී අලාබයට ගැටෙන් නෑ කියනවා. ලාබේදී ලාභ්‍යත්තික බැඳලාවාසය කරන්න නෑ කියනවා. මේ බලන් අප ජීවිතය හදාගන්න ඕන දි සමහරට අපි මේ වෙනකුට ලාබ ලබලා ඉන්න පිරිසක් වවෙන්න පුළුවන් එකටිතේරුම්ගන්න වන මේ ලාභ්‍ය අත්ති ඕනට වැඩිය ඇල් හොද නැහ. මොකද ලාබී සුභහයි වෙනස් වෙනවා. ඊනක අපි දැන් අලාබ ලබලා ඉන්නන අපි අනවශ්‍ය විදිර කණගාටෙන් නූමනාව න මුදුරජන් වව දේශනා කරනවා එයාට යසසලැබෙනකොට යසසිං මත්තෙන්නේ නෑ කියනවා. ආස් ්‍රාවකය අයිස ලැබෙනකට යිසි දී ගැටෙන් නෑ කියන. ඒ ්‍රාවකට නනිදා ලැබෙන කොටට නින්දායිඉදිරයේ අමුතු කනගාටකට පත්වෙෙන්නේ නෑේන ප්‍රසංසා ලැබෙද්දිී ප්‍රසංසාාවලින් මත්තෙලා උදුමෝගන්නේ නෑන අර බුදුරජාණන් වහන්සේගේ කාලේ වනේ නේද සිද්ධිය. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සඟරුවනත් එක්ක චාරිකාවේ වඩිනෝ. මෙ චාරිකාවේ වඩිනකොට බ්‍රහ්මණ ගුරුවරයකුයි ගෝලයකුයි බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංරුවට පිටි පස්සින් එනවා ඒ නොකොට මේ ගුරුතුමා එනකම් බනිනවා මේ භික්‍ෂූන් වහන්සේලාට එනකම් බනිනවා මේ නොයෙකුත් දේවල් කියලා බනිනෝ. නමුත් ගෝලයට එහෙම අප්‍රසාද නෑ ගෝලය නො නෑනෑ ගුරුතුමි නහමනෑ කියලා ගෝලය මේ ශ්‍රාවක සඟරුවන ප්‍රශංසා කරනවා ගුණ කියනවා. එතකොට ඒ ශ්‍රාවක සඟරුවනයි ඒ ගුරුගෝල දෙපලයි රාත්‍රී නවාතන් ගත්ත එක තැනක. එතනදත් මේ ගුරුවරය බනිනවා ගෝලය ප්‍රශංසා කරනවා. ඒ කරලා මේ ගොල යනකුට හන්දියක් හම්බෝන මේ හන්දීෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සකරුන්නත් වෙන පැත්තකට වැඩම කළලා ඇර ගුරුගෝල දෙන්න වෙනත් ඇත්තකට ගමන් කලා. ඊටවස බුදුරජාණන් වහන්සේ රුක්ෂ වෙනක වැඩේ ඉදලා භික්‍ෂූන් වහන්සේ ලා අමත්තනවා තර බදුරජා සයාහනවා මේ මහනනී අර මේ ආපු ගුරු බ්‍රහමණය හරියට බැන්න අනේ වා එතුකට කිව ස්වාමිණී හරියට බැනවැද නකිවා. මහනනයේ බැන්න දේවල් ඔබ ඔබේ ජීවිතය තුළ තියනෙනව කියල දකි නොද කිලේවා අනේ ස්වාමිනයේ බ්‍රහමණ කියපු කිසි දෙයක් අපේ තුළ නෑ මදුරජානාස වදලලා එහෙෙනම් මහනන ඒ අත ඇල් දාන්න ඒ ඔබට අයිති දෙයක් ඔබගේ තිබ් දෙේකට නෙවෙයි කියලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාන්හන් සයහනවා මහනිනී අර ගෝල බ්‍රාහ්මණය හරියට ප්‍රසංසා කලානේ එහමයි ස්වාමිනයවා. මහයේ ප්‍රසංසාාවේ තිබුණු ගුණ ඔබ ඔබේ තුළ දකිනෝදකලාවා. එහෙමයි ස්වාමිණයේ ප්‍රසංසා කරපු ගුණ අපි අප ජීවිතය තුළ දකිනෝකවා. එඒහම් මහන එක කත්තා අතාරන්න කියනවා මොක ද ප්‍රසංසා කළත් නැතත් ඒ අප ජීවිතය තුළ තියනතිේ ලේ නිසා එක කල්ල ගන්න ඕනේ නැ නිසා දෙකම අතාරනකිව ඒ දෙකම අතාරණකිෙනා ඉතාම් සූ පහසුවින් ජීවිත ගතක නොමකද බුදුරජාන්හසේ දේශනා කලා ඒ ආර්ස්ශ්‍රාවකයගේ ස්වභාවේ. සේලෝ යතා ඒක ගනු වාතයන සමීරති මහා විශාල කළුගල් කොළ හුල්ලඟට හොලවරන්න බැෑකේන. ඒවන් නින්දා පසංසාසු. ඒවගේ නින්දා ප්‍රසංසා දෙකම ඉදිරිී සමිජ්ජන්ති පන්්ඩිතා. ලුව නැති ආය ශ්‍රාවකය කම්පාවට පත් කරන්න බෑ කියයනවා. එතකොට බලන් ඒක නේද අපි උදධගත යුතු හැබැම ජීවිත. මේ ලෝකයේ අපිට මොන දේතිබුණත්. මේ බාහිර ලෝකයේ වෙනස්ෙද්දී අපේ අභ්‍යන්තරී බාහිර ලෝකෙ අනු වෙනස් වෙනවා නම්. අපි උපද්ගත්ත දේවලනින් ඇති ප්‍රතිඵලය නැ. ඒනිසා? අකම්පිත සිතක් උපද්දනවා කියන්නේ. මේ බුදුරජාන්හස ශ්‍රාවකයට කරන්න පුළුවන්. ඒකට එයා යන්න ඕන යෝනිසූ මනසිකාරය. නුවණින් මෙමසීමේ හැකියාව. ඒ නුවනි විවිසේ හැකියාව වෙන්නේ බුදුරජාන් වහසගේ ධර්මය ඉගෙන ගැනීමේ. ඒ ධර්මීතම ඉතින්නේ මේ කොහොම ද අපි කල්පනා කළ යුත්තය කියලා සමහරලවට ඒඒ කැන්නේ. ඇදැම් බුදුරජාණන් වහස කාලයේ හිටපු ශ්‍රාවකයෝ බලපුවාම හරි විශ්මිතයි ඒ ගොල්ලෝ අටලු දහම ඉදිරියේ නොසැලී හිටී කොහොමද කියලා හිතෙනවා. ඔබන මතක ඇති බන්දුුල මල්ලිකාව බන්දුුල මල්ලිකාව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සාරිපපුත්තු මුදගල්ලන්න මහරහතාන් වහන්සලා ඇතුළු ශ්‍රාවක සංඟරුවන්ට දානයකට ආරාධනා කළ දැන් දානේ වෙෙදාගෙන යනකොට බන්දුුල මල්ලිකාවට සේවිකාවක් ඇවිල්ල පැත්කට කතා කළ කතා කල්ලා තුන්ඩු කෙල්ලා අතට දුන්න. අතර දීලාමී තුන්ඩු කෙල්ල මේ බන්ඳල මලිකාව දි ගැහල බැලවා ඇහෙම ඉනේ ගහගත්ත ගහගන දැන් ආයුදානය බෙදනවා. ධාන බිදනකොට ඔය පන්සී නමකට නිදාන දෙන්නේ. ඉති විසාාලිට පූජාකිරීම තියනෙට ඇති හිටපු සේවිකාවකගේ අතින් අර වාාජනයක් අතෙරණ අතෙරල එක බිමටුණ. පැටනකොට සද්දිට බඳල මලිකාවටිකක් ඔළුවූ ගසල බැලුවවා. බලනකට ේලාව ධාන ෙදබෙදහිට සාරිපපුත්ත මහරහතන් වහන්සට සාරිපපුත්තු මරහතන් වහන්ස කියනවා නැගෙනයනී බිඳන දේවල් කොහොමත් බිඳෙනවා කිවවා. එතකොට මේ බඳුලු මල්ිකාව ඒකට මමුකුත්තයි කියන්නගේ නෑ ස්වාමිනිින් මටක තේරෙනවා කිව නැහැ. අර පුංචි කොළ කයල් අරගෙන සාරිපපුත්තු මහරත්තනක අතර දෙනවා. ඒක කියල බන්නකොට එකම කද තියන්නේ. ඕ සතුරු කුමන්ත්‍රයකින්. බන්දුුල සෙනවිය ඇතුළු පුත්තු තිස් දෙන්න මේ මුහති ගාතනය කරලා කිය එකති නෝ. එතකොට ඒ ගාතනය කරලා කියලා දැනගන්නකුට ඒ හිතේ ඇතින කම්පාව ඒ බන්දල මණිකාව හිතය ඇතිවුණේ නෑ ඒකට හේතුම කත්ද. ආරය ශ්‍රාවකත්තයට පත්වෙලා නුවනින් කල්පනා කරන අකම්පිත ජීවිතය පදද ගන්න පුළුවන්කම. එති බලන්න කොච්චර දක්ෂක මක්ද එක ජීවිතයක තියන ඉතින් බුදුරජාන්හස දේශනා කරනවා. ඒ ආය ස්්‍රාවකයාට කවුරු නිින්දා කරත්. එ ඒ නිින්දාවට ගැටන්නේ නෑ කියනවා. කවුරු ප්‍රසංසා කළත්. ඒ ප්‍රසංසාාවට ඇලෙන්න්නේත් නෑ කියනවා. එනටඉනක බුදුරජාන්හස් දේශනා කරනවා කොප්පමන සැපලැබුණ . ආය ස්්‍රාවකයා සැප ඉදිරී මත්තෙන්නේ නැකන කොපමුණ දුක් ලැබුණත් ඒ දුක් ඉදිරී අමතු කම්පාවට පත්වෙන්නේ නැකකි නොමී ස්වභාවි ශ්‍රාවක සඟරුවන තුළ විශේෂෙන් එකන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ මේ ලක්ෂණ ඉතාමනාකොට පිහිටල තිබුණ බුදුරජාන් වහන්සේට එනිසා අපි කියනවා. අටලොෝ දහමට කම්පා නොවෙන කෙනට පිමිකාද කියන්නේ තාදී කලාපි කියෙනනේ බුදුරජාන් වහන්සේ තුළ ඒ තාදී ගුණේ තිබුණ. ඒනකට රහතන් වහන්සේලා තුළ ඒ තාදීගුණේ තිබ අටලෝ දහමටඋන්හසේ හිත් කම්පා කරන්න පුළුවන්කම නැහැ. ඒ සවභාවිම අකම්පිතයි. ස්වභාවිම අකම්පිත සිත් බුදුරජාන් වහසගේ ශ්‍රාවකයත් නුවණින් කල්පනා කරලා ඒස්වභාවි නුවනිින් කල්පන කිරීම හැකියාව තිබ නිසා ඒ ඒ අවස්ථාවලට සාර්ථක සිත මුලාවට පත්කරගන්න ඇතුව මුහොන් දෙන්න. ඒ අවස්ථාව තිබුනර මේ සුප්පාවාසා උපාසිකාවට සීවලි කුමාරය ඉපදිච්චි වෙලාවෙේ. ඔබට මත ඇැති අඇගේ සහ මුලාවුණ. ඒ සීවලි කුමාරයා පැවදිවෙන්න බුදුරජාන් වහසගේ ස පැදිවෙන්න අවසලල්ලන මොහොත. එතකොට මේ සුප්පාවාසක හිතේ දරුවා කෙරෙ හිතයෙන බැදීම බුදුරජාන්මස දැක්ක. ඒ දරවා හිමනකට දැන් දුකක් උපදදි නොහිත ඇති. එතකොට සුප්පවාසව කියන සෝතා පන් වෙලා හිටපු කිය නමු දරවාට දැඩි ඇල්මත් තියන්න ඇති මොකද අවුරුදු හතයි මාස හතයි දවස් හතක් කුෑඇතුලේ තියාගෙන හිටිපු දරවා ඒ දරුවාාව එක පාර දෙන්නේ කොහොමද දරුව ඉපදිලා දවස් සතයි. දවස් සතකින් ඒ දරවා සාාසිට පූජා කරන්න අම්මකෙනකුට හිතේ දුකක් කටගත්ත එතකු බුදුරජාන් වසි ලස්සන්ටේ අර්ථයක් දේශනා කළලා අර්ථයඉක්මනිින් අල ගත්ත. අසාතන් සාත රූපේන අප්‍රි අමනාප දේවල් අමිහිරි දේවල් මෙිහිරි ස්වරූපයෙන් අසාතන් සාතරූපයන. පියරූපයෙන් අපියන් අපිය වූ දේවල් පියසුරූපයෙන් දුක්කං සුකස්රූපේන. දුක්දේවල් සැපසුරූපයෙන් පමත්ත මතිවත්තති ප්‍රමාධී කෙනාව යටකරගෙන යනවා කිය සුපාසරකිවා. කියපු ගමන් ඇයි අර්ථය තේරුම් ගතැයක ස්වාමීනී මම මේ දරුවව ශාසනට පූ ජකරනවා අඉතින් ඒනිසා. ඒ අටළු දහම ඉදිරිී අකම්පිතෙහි අපිත උපද්ධන්න තියෙන්නේ. බුදුරජාන් වහසේ කිධර්මයෙන්මයි. ඉතිං බුදුරජාන් වහස මේ දේශනා කරලා. බුදුරජාන් වහසේ වදාලලා ඒම ඇලීම් ගැටීමවලින් තොර ජීවිතයක් ආර ශ්‍රාවකයටට උපදිනෙ නිසා. ඒ ආරය ස්ශ්‍රාවකයා පරිමුච්ච චිජාතියා, ජරාය මරණයෙන් සෝකයෙහි පරිදේවයහි දුක්කෙහි දෝම නස්සේ හිපායාසෙහි දුක් දෙමන සුසුම් හෙලීම් ජරාමරණ කෙන සියල්ලෙ එයාට නිදහස්වෙන්න අවස්ථාවල බිෙනෝකී න පරිමුච්චිති දුක්කස්මාති වදාමීි ඔහු දුකින් නිදහස් වෙන කෙනෙ කියලා බුදුරජන්වාස දේශනා කලා. ඉතින් බුදුරජන්හන්සේ කරලා මේ ද දේශනා කළ ඕක තමයි කියෙනවා අටළු දහම ඉදිරියේ සෘතුවත්කිනාගත් අස්ෘතුවත්කිෙනනාගත් තියන වෙනස. එතකොට ඔන්න අපි සුළතුවත් භාවිට පත්වු අපි ජීවිතය වෙන පරිවර්තනය කොච්චර විශාලකද්ද කියලා අපටහන්තට තරුගන් ොළුවන් ති බදුරජාන්සි දාල ලාබෝ අලාබූ අයසූ යසෝච්ච නින්දා පසංසාච්ච සුකංච දුක්කං ලා බලාබ යසසායස නින්දා ප්‍රසංසා සැපද කිදිරේ ඒතේ අනිච්චා මනුජේසු දම්මා අසස්සතා විපරිනාම දම්මා එසිල් අනිත්‍යයි කියනවා මේ මිනිසුන් අත උපදින ඒවා මේ සදාකාලික දේවල් නොවේ කියනවා වෙනස්සලය නොකකිනවා. ඒතේච නත්වා සතිමා සුමියදු. ඒ කාරණය දන්නේ සිහියෙන්යුක්ත ලුවන තිකිිනා කියනවා. අවක්කති විපරිනාම දම්මි. ඉටටස් දම්මූන මතිින් තිචිත්තං. ඒනිසා අයා ඉෂ්ට වූ ධර්මයන් ඉදිරී හිත මත්කරගන්න නෑකේනවා අනිත්තත වනු පටිගාතමේති අනිෂ්ටූ ධර්මයන් ඉදිරීය කෙටෙන්යන්න නැේන. තස්සානු රෝධාතවා විරෝධ විදූපිතාත්ත ගථාන සන්ති. අදංච නත්තා විරජන් අසෝකං සම්ම පජානාති බවස පාර ඉතින් එයා ඒ ඇලීම් ගැටීම්තුරු කරන නිසා ඒ ආර්ස්ත්‍රාව කරට පුළුවන්කම ලැබෙනනා කියනවා මේ සසරදු කරවල කරලා අසෝක වූ ශෝක නැති ඒ බවින් එතරූ අමාමහ නිවන අත්දකින්න ඉතින්ඒ නිසා අපි මේ අද ඉගෙනගත්ත උතුම් සූත්‍ර දේශනාව අපි අප ජීවිතයට ගලපා ගත්තු අපටත් පුළුව මේ වී බුදුරජාණන් වහසගේ ශ්‍රාවකක දියට අකම්පිත ජීවිතය උපත්ත ගන්න. ඉතින් ඒ නිසා අපටත් මේ උතුම් දේශනාව උපකාරයෙන් මේ ගෞතුම් බුදුසසුන තුළ අකම්පිත සිත්ත ඇති ආරය ස්්‍රාවක ජීවිතයක් ඔපතුෝගන්න වාසනාව ලැබෙත්වසාදුසාදුසාදු